හොඳම ක්‍රමය තමයි මේ විදිහට හදා ගන්න ඕනේ කියලා හිතන එක. ෆස්ට් ස්ටෙප්. වැරදි තියෙනවා කියලා නොටිස් කරන එක. මම වැරදි නෑ කියලා හිතන එක තමයි ලොකුම ලෙඩ කෙනෙක් ලෙඩ නෑ කියලා හිතන එක තමයි ලොකුම ලෙඩේ. ටු නෝ දැනගන්න තමන් ලෙඩයි කියලා ඉට්ස් අ ෆස්ට් ස්ටෙප්. හම්බල් වෙන එකයි ඔනස්ට් වෙන එකයි සින්සියර් වෙන එකයි. මේ මගේ මේ ප්‍රශ්නේ තියෙනවා මම මේක අයින් කරන්න ඕනේ. ඒක උත්තමයන් වහන්සේලාගේ ගුණයක්. අනිත් එක තමයි වැරදි වෙන එකේ තියෙන හානිය අඳුර ගන්න ඕනේ පින්වතුනි. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් අපි දැන් මොනවාද වැරද්දක් හදාගන්න යනකොට අනිත් එක පොරොන්දු වෙන එක. මේක කරන්නේ නැහැ කියලා. ඒක එක ස්ටෙප් එකක්. තාම පොරොන්දු වෙන්නේ නැතුව ඔහොම නිකම් යනකොට අර ටෙම්ප්ටේෂන් එකක් එනකොට ඒ කියන්නේ මොනවාද තමන් මේ ඒක තමන්ට මේ මොනවාද බැරි වෙනවා. පොරොන්දු වෙලා තිබ්බම ඒක ඒක තමයි රිකවරනේ ලොකු මේ දැන් තම බොන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා තිනවා නම් ඒ බොන අවස්ථාව වෙනකොට ඒක තමන්ට මේ අර පොරොන්දු මතක් වෙලා ඒක කරන්න නැතු ඉන්න ආරක්ෂාවක් වෙනවා. හැබැයි ඒක ඔක්කොම తాවකාලිකයි පින්වතුනි. ඕන දෙයක් අපිට ඇත්තට මගන්නේ වැරද්දේ වෙන හානිය අපිට වෙන විනාශය අඳුර ගන්න ඕනේ. ඒ වැරද්ද කිරීමේ අපිට ඇත්තට වෙන වින අපි විනාශ වෙන්න කැමති නැහැ පින්වතුනි. හැබැයි අපි ඒවා කරන්නේ මිත්‍යා මත හිතේ තියාගෙන ඒ ෆැන්ටසීස් මෝහය තියාගෙන තමයි ඒ වැරදි එන්ජොයි කරන්නේ. මොකද ඒ වැරදි වලදී එන්ජොයිමන්ට් එකක් තියෙනවා తాවකාලිකව. ඒ එන්ජොයිමන්ට් එකට අපි යන්නේ මේ මිත්‍යා අදහස් තියාගෙන. ඉතින් මේ මිත්‍යා අදහස නැති වෙච්ච ගමන් මේ වැරද්ද දකින්න දුකක් භයානකයි විනාශයක් ඒක කරන්නේ නැහැ. ඕන එකක එහෙම තමයි පින්වතුනි. අන්තිමට හිතන එකත් වැරදි. ඒකයි අපි ඉපදෙන්නේ. ඒ කියන්නේ හිතවිල්ලි නැති වෙන තත්ත්වට එන්නේ ඒ ආදීනවේ හොඳටම දැක්කම සබ්බේ සංඛාරා අනිච්චයි. ඒක ඉහළම මට්ටම. හැබැයි දැන් අපිට එක එක මට්ටම් තියෙනවා පින්වතුනි. තමාට දැන් අද කාලේ අපිට දැන් මේ නිවනට බාධා කරන්නේ විශේෂයෙන්ම රාග දෝෂ මෝහ පංච නිවරණයන්. ඉතින් ඒවා අපිට දැන් අපිට පාවිච්චි කරන වෙන කම්පියුටර්ස් නේද? ඒ කියන්නේ ඒක දැන් ලොකු ටෙක්නොලොජි එකක්. ඒක මේ ইনফরমේෂන් ටෙක්නොලොජි එක දැනුම තමයි අපිට ලැබෙන්නේ. ඒකෙන් ගොඩාක් කාම ලෝකයේ කනෙක්ෂන්ස් මේ මොනවාද මේ වෙනවා. ඉතින් ඒකත් එක්ක ඒ මොනවාද වැඩේ තියෙන කාම ලෝකේ ගොඩක් වැඩ කරන්නේ මායя. ක්ලේශ නැවසන ඒ මායяගේ ඒරියා එකක්. ඉතින් එයා ගොඩක් මේක පාවිච්චි කරනවා කම්පියුටර් එකේ. එයාගේ එක මේ මොනවාද ක්‍රියාත්මක වෙන්නේ. මම මේ ගැන හෙව්වා පින්වතුනි. මොකද අද කාලේ අපි දැන් ඒ තත්ත්වයට ලැබෙන විශේෂම යංග ජෙනරේෂන් එක. ඉතින් අපි ඔක්කොගේම සාමාන්‍යයෙන් එක එක මේ එක එක මොනවාද ඒකට කියන්නේ ක්ලේශයන් තියෙනවා. අද කාලේ විශේෂයන් තියෙනවා. ඉතින් ඒවට විසබීජ එනවා කාම ලෝකෙන්. ඉතින් විසබීජ ගොඩාක් ලේසියෙන් ගන්න පුළුවන් තැනක් තමයි කම්පියුටරේ. කම්පියුටර් එකේ කිසිම හානියක් පේන්නේ නැහැ බලන බැල්මට. හැබැයි පින්වතුනි ඒක මේ යක්ෂයාගේ පූජා ආසනයක් වගේ. ළමයි තමාට එකට හිර වෙලා මෙයා වෙලා එවෙන් කාම ලෝකේ තමාට වැඩි ටිහයත් ඒ දොස් තියෙනවා නම් දොස් සුද්ධ කරගත්තේ නැත්තම් ඉතින් ඕන දෙයකදී පින්වතුනි රාගය ද්වේෂය මොහේ අවුස්සනවා නම් මෙයා වෙනවනේ ඒක ඩැමේජ් එකක් වෙනවා කියලා අපි අඳුර ගන්න ඕනේ. මම එක රිසර්ච් එකක් වුණා මට. ඒ කියන්නේ මේ ඔය සමාකලට ඔය නොපෙනෙන දැන් මේ පිරිස අතරත් එනවා නොපෙනෙන එක එක දේවල් ඩයිමෙන්ෂන්ස් වල එක එක තලවල ඉන්න යම් දේවල් හැදිලා තමන් ඒව හදාගත්තේ තමන්ගේ කෙලෙස් වලින් කරපු කර්ම වලින් හදාගත්ත කනෙක්ෂන්ස් තියෙනවා. දැන් අපිට මහත්තුරු හම්බෙනවා නෝනවලා හම්බෙනවා වගේ අර නොපෙනෙන ලෝකවලුත් අපි හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඒව තමයි සමහරට ඉන්ෆ්ලුවන්ස් කරන්නේ. දැන් ගොඩක් විට අපිව එක පාටම නොමගරින වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් හොඳට කරගෙන යනවා එක පාටම අපිව out of track. ඒ යනවා නම් අනිවාර්යයෙන්ම අපිට අර නොපෙනෙන නෙගටිව් ෆෝස් එකක් අපේ තුල තියෙනවා. ඒ කියන්නේ හැංගිලා මොන හරි කරන දෙයකට හරි එහෙම අපි හිත. ඒතකොට ඒවා තමන් එක අඳුරගත්තා මෙහෙම දෙයක් මට තියෙනවා. සමහරට තමන් නෙමේ කරන්නේ ඒකයි තමන්ව කරවන්නේ. ඒක ඉතින් මේක මම දැක්ක ඉෂිවරෙක් වගේ කෙනෙක් ඒ නොපෙනෙන ඒවත් ඇඟට මේගොල්ලන්ව ප්‍රොසෙස් කරනවා. අරොඩ කරනවා. ඊට පස්සේ මේ කට්ටිය කියනවා. ඒ කතා කරනකොට කියනවා මම මේ ශරීරයේ කොහොමද ආවේ කියලා කිව්වම එක තැනක කියනවා මේ ඒ ළමයෙක් ගැන මේ මොනවාද ගේම්ස් සෙල්ලම් කරනකොට කියලා. ගේම්ස් මන් දන්නේ එහෙම ඒකට ආකර්ෂණය වෙලා
එහෙම ආවා කියනවා මන් දන්නේ කොහොම වෙනවද කියලා Facebook ආවා කියන එක තැනක. ඉතින් සමාජ තැනක කියනවා මේ page එකට එයා press කරාම ඒගොල්ලන්ගේ ග්‍රහණය එළු ඉන්නේ. මන් දන්නේ page එක කියන්නේ internet එකේ මොකද ඒ page එකක් කියලා කියනවනේ. මොකද්ද මන් දන්නේ හරියට ඔය page කියන term එක ඒ අර මොකක් හරි ඒ subject එක තියෙන මොකක් හරි එකට මෙහෙම ගිය ගමන් අපේ ග්‍රහණය ඉන්නේ කියලා ඊට පස්සේ. ඉතින් පින්වතුනි මෙහෙම දේවල් අද යුගයේ මේ කාලේ සිද්ධ වෙනවා. ඉතින් මේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ ප්‍රශ්නයක් නෑ. අපි හැබැයි දැනගෙන අවබෝධයකින් ඉන්නවා නම් වැඩි දින අවබෝධයකින් හිටියත් අර ඒවා නිතරම විඳිනකොට අර හිතන්න පුළුවන් පැත්ත හිත මැරෙනවා. අර අපිට විශේෂ සත්ව මොළයේ විතරක් වැඩ කරනකොට අරවල විනාශ වෙන ඒවා තේරුම් ගන්න ඇනලයිස් කරන්න මොළයේ හීන වෙන්න ඉඩ තියෙනවා. මොකද අපේ මොළයේ දෙපැත්තක් තියෙනවා. රෙප්ටිලියන් බ්‍රේන් එකයි සත්ව මොළේ. ඔය සත්ව කියන්නේ ප්‍රිමිටිව් විදියට දිවයි රාගයයි සම්බන්ධව වැඩ කරන මොළේ කෙලින්ම. අනිත් එක තමයි අපිට මේක වෙනස් කරන්න වෙන් කළා හිතන්න පුළුවන් භාවනා කරන ඔය පැත්ත. ඒක විද්‍යානුකූල සයන්ටිෆික්ලි මෙඩිකල් සයන්ස් අනුව ඒ දෙක හොඳට වෙන් කළා පෙන්නලා තියෙනවා ඔය මොනවාද ඒ කියන්නේ MRI ස්කෑන් එකේම. ඉතින් හැබැයි ඒකේ හරි ඉන්ට්‍රෙස්ටිං කියන්නේ ඒ ස්කෑන් වල පෙන්නනවා විශේෂයෙන්ම බුදුහාඳුර මම ඊයේ ටිකක් කිව්වා ගරුකාපත්‍ය කියලා කියන තැන්වලදී. ඒ කියන්නේ මේ ගරුක කියන්නේ grave offense. ඒ කියන තැන්වලදී කියන්නේ මේ ඒ ශික්ෂාපදේ ලොකුවට කැඩුනා කියන එක. ඒ කැඩෙන තැන්වලදී අර සත්ව මොලේ වෙලා ගන්නවා මුළු මොලේම. ඉතින් හිතන්න බුදුහාඳුර කොහොම දැක්කද මේ එහෙම දේවල් එහෙම ඒ විදිහට මෙහෙම නැත්නම් අපි හිතනවා මේක අපිට නිකන් මේ තද නීතියක් දුන්නේ මේ අපිව පරිස්සම් කරන්න දුන්න නීති පින්වතුනි විශේෂයෙන් මේක දුන්නේ Brahmacharya මේවට මම ඕකට එන්නේ ඉස්සෙල්ලා මම මේක චුට්ටක් තේරුම් කරනවා අර මං කිව්වේ අර විදිහට තමන්ගේ එකපාරට මඩේ දාන වැඩක් තියෙනකොට එනම් අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා ඒ කියන්නේ අමනුෂ්‍ය බලවේග හැදිලා තියෙනවා තමන්ගේ පස්සේ එනවා ඒක තමයි දැනගෙන හිටියාම මම මේකට ආයි ඉඩ දුන්නොත් මේ ආයි මේ ටෙම්ටේෂන් එක මේ හැංගීම ආවොත් මේක වැඩි වෙනවා. එහෙම තමන්ට ඒක හොඳට පැහැදිලි වෙනකොට ආයි එනකොට තමන් විනාශ කරනවා කියලා තේරෙනම ඒක තමන්ට අදිෂ්ඨාන වෙනවා මේක නොකරන්න. ඇතර පින්වතුනි ටීවී බලන්නේ වුණත් නිකන් ඔහේ නන්නත්කාරව ඉන්න එක මොනවාරි ප්‍රෝග්‍රෑම්ස් ක්‍රිකට් මැචස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටෙලි ඩ්‍රාමා වෙන්න පුළුවන්. ඒ දැන් ඕක අපි හිතන්නේ නැහැ පින්වතුනි. හිතන්න ඔහොම ඉන්න ගම මැරුණොතින් කොහේ ඉපදෙයිද අපි හැම බලන ගම මැරෙන්න කැමතිද බුදුන් වඳින ගම මැරෙන්න කැමතිද පින්වතුනි මේක හිතයි අහිංසකයි කියලා හැබැයි තමන් මේකට ඇඩික්ට් වෙලා නැද්ද තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ඕක බලන්නේ නැතු ඉන්න එක තමන්ට ඉන්න පුළුවන් නම් බලන්නේ නැතුව එහෙනම් බලන්න ආයි තේනද මේක බලන්නේ නැතු ඉන්න බැයි නම් එහෙනම් ප්‍රශ්නයක් වෙලා තියෙනවා තේරෙනද මං කියන දේ මන්දන සෝමසාරි මහන්සේ ඇත්තටම මගේ මං හිතන පෙර භවයේ අපි මොනහරි අපි පොඩි කාලේ තමයි මුණ ගැහුනේ සාරි මහන්සේ සිහිපත් වෙනවා දැන් මේ කටු කියනකොට කොමාරි මේ තේරෙනද මං කියපේක දැන් ඔය ඒවා අපිට අතරින්ද බැයි නම් හද ගිහිල්ලා බලන්න තු ඉන්න බැයි නම් ඒ කියන්නේ we have got you know addicted we have got stuck with that එතන ඕන එකට අපි හැම බැඳිලා හැම මෙයා වෙලා තියෙනවා කියන්නේ අපේ මොලේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේක හැබැයි අහිංසක වගේ පේන පොලිසියෙන් අල්ලන්නේ නැහැ ටෙලි ඩ්‍රාමා එකක් බැලුවා කියලා කියන්නේ හැබැයි පින්වත්නි මේක මේ විශ්වයේ නීතියකට මානසික සුවේ ඇතිකර නීතියට උප්පත්ති සංසාරේ යන විදිය ඒව උප්පත්ති ලබන හැටිම ඒව බලනකොට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඉතින් මේකට අපි මේවට ඉඩ දුන්නොත් ඒක අපි අඳුර ගන්න ඕනේ. අපි නැත්තම් හිතනවා ඉතින් කොහොම හරි මෙහෙම මොන හරි ඇඩික්ට් වෙලා තියෙනවා නම් අර බලවේග තියෙනවා පින්වතුනි. හොඳ බලවේග නෙමෙයි. තමන් ගාව හැදිලා තියෙනවා. එතකොට තමන්ට ඊළඟට කරන්න හිතනොත් දන්නවා මාව විනාශ වෙනවා. මේක අපරාධේ කියලා තමන්ට ඒ මග අරින්න ධෛර්යයක් එනවා. ඒ එකපාරක් මග අරම ඒකට පෝෂණය එන්නේ නැහැ. දෙවෙනි පාර මග අරුණාමත් පෝෂණය එන්නේ නැහැ. එතකොට ඒකට ඉවත් වෙන්න වෙනවා. ඒ තලේ වැහෙන්න පටන් ගන්නවා. තමන්ගේ චරිතය යතිච්ච හිල් පැචප් වෙන්න පටන් ගන්නවා. මම දැන් මේ කරුණු මම අනිත් මේවලත් කියන්න ඇති. හැබැයි පින්වතුනි ඔක ලක්ෂ වාරයක් රිපීට් කරත් කමන්නේ නැහැ. මොකද මේවා වෙනවනම් වැඩක් නැහැ. තව වෙන ලොකු මේකක් මේක හදෙන්න ඕනේ අපි. දැන් මගේ ගමනත් මේවා හදාගෙන යන ගමනක් පින්වතුනි. මම මේ බන අලුත් කරුණක් මෙහෙම මිනිස්සු කුචිකවන්න අපේ ගන්න නෙමෙයි.
තේනවනේ දෙක කියන්නේ මේක මම මේ මහත්තයටත් ඇත්ත මේකලා පණීඩයක් කෙව්වා මම මේ බෝනස් ඉන්නේ 2015 ඉඳන් මේ බෝනස් ලයිෆ් එමේ හොල්මනක් එන්නේ ඇත්තටම මං කිහිල්ලා ඉවරයි කිහිල්ලා ඉවර ඇත්තට මේ සිටුේෂන් එකේ වීඩියෝ කරන්න ක්‍රමයක් තියෙනවනේ හැබැයි අහසින් දෙවිතෙත්න් වහන්සලා දකින්න ඇති මේ පොළව සාක්ෂි තියෙන්න ඇති ඒ අවස්ථාවෙන් දැන් මං වඩින්නේ දා ඥාන ලෝක හැමදෙනාගේ ගමන ඉවරයි මගේ දෙමාපියෝ ටිකක් දුක් වෙයි දායකයෝ තමයි මෙයා වෙයි හැබැයි එතෙක් වෙනකම් ෆයිට් එකක් දුන්නා ඉතින් මං ආස නැහැ කවුරුත් එන්ටර්ටේන්මන්ට් එකට මාව හම්බෙනවනේ එනවනම් වෙනස් වෙන්න ඕනේ පිංගොත් වෙනස් වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් වෙයි සමහරවසේ හම්බෙලා